කොහොමද කොහොමද කටේ හොඳින් කියලා හිතනවා. අද අපි හදන්නේ crispy chicken burger එකක්. Soft bun එකක් අතරේ රස spicy crispy chicken fillet එක පොඩි mayonnaise පාරක් එකතු කරපුවාම කියලා වැඩක් නැහැ. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලාම බර්ගර් බන්ස් ටික හදාගෙන ඉන්න. මගේ ප්‍රියෝ ස්ටයිල් බර්ගර් බන් රෙසිපි එක මම ඕගොල්ලන්ට ලින්ක් කරලා දෙන්නම් මේ වීඩියෝ එකේ අන්තිමටත් ඒ වගේම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත්. මේ රෙසිපි එකට හොඳටම ගැලපෙන්නේ චිකන් බ්‍රෙස්ට්. ඕගොල්ලන්ටත් මේ පේනා වගේ ඩයිනෝසෝස්ලා සයිස් චිකන් බ්‍රෙස්ට් ගත්තා නම් මැද්දෙන් පොඩ්ඩක් පළලා එහෙම නැත්නම් බටර්ෆ්ලයි කරලා මේ වගේ පෝෂන්ස් කපාගෙන ප්ලාස්ටික් රැප් එකකින් වහලා මේ වගේ තලලා තුනි කරගන්න. සෙන්ටිමීටර් 1ක තික්නස් එකක් විතර. ඊට පස්සේ ඕගොල්ලෝ කැමති විදියට සීසන් කරගන්න. මම මෙතන පාවිච්චි කරන්නේ ජපනිස් 7 ස්පයිස්, ඒත් එක්කම ගාලික් පවුඩර් සහ ලුණු. ඇත්තම කිව්වොත් තව හොඳ කොම්බෝ එකක් තමයි කැලිමිරිස් පොඩ්ඩකුයි ස්මෝක්ඩ් පප්‍රිකායි ගාලික් පවුඩර් අනියන් පවුඩර් ඒත් එක්කම ලුණුයි ගම්බිරිස් මේ චිකන් එකට එකතු කරගන්න එක. ඒකත් සුපිරි. චිකන් එක හොඳට සීසන් කරගෙන දැන් අපි මේවා පාන් කුඩු වලින් කෝට් කරගමු. මේකට අවශ්‍ය වෙන්නේ ප්ලේන් පිටි, බීට් කරපු බිත්තර සහ පාන් කුඩු. මේ ඕඩර් එකට හැම චිකන් කෑල්ලක්ම කෝට් කරගන්න. මෙතන මම පාවිච්චි කරන්නේ පැන්කෝ කියලා පාන් කුඩු ජාතියක්. ඒකත් ගෙදර ලේසියෙන් හදාගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ සුදු පාන් විතරයි. ඒක පොඩ්ඩක් කුඩු කරගෙන සෙල්සියස් අංශක 150කට රත් වෙච්ච අවන් එකකට විනාඩි 10ක් විතර ඕගොල්ලෝගේ පාන් කුඩු දාන්න. මතක තියාගන්න පාන් ටෝස් කරගන්න නෙමෙයි ඕනේ, අපිට වේල ගන්නයි ඕනේ. සාමාන්‍යයෙන් පාන් කුඩු වලට වැඩිය crispy. දැන් sunflower හෝ එළවලු තෙල් රත් කරගෙන ඕගොල්ලොන්ගේ චිකන් බ්‍රෙස් ෆිලේස් ටික බැදගන්න. මේ වගේ රන් වන් පාටක් එනකම් චිකන් ටික බැදගත්තට පස්සේ අපේ බර්ගර් එක බිල් කරන්න පටන් ගමු. මම බර්ගර් බන්ස් ටිකක් ඉක්මනින් ටෝස් කරගෙන ඒත් එක්කම බේකන් ටියකුත් බැදගත්තා. ටර්කි බේකන් හෝ චිකන් හැම් වුණත් මේ බර්ගර් එකට ගැලපෙනවා. මේක බිල් කරන්න ඉස්සලාම මයෝනෙස් ටිකක් දාගෙන සලාද කොළ ඒත් එක්කම අපේ චිකන් බ්‍රෙස් ෆිලේ එක චීස් ස්ලයිස් එකකුයි ඔගොල්ලොන්ට කැමති නම් බේකන් තක්කාලි ඒත් එක්කම අපේ ටෝස් කරපු බර්ගර් බන් එකේ අනිත් භාගේ මයෝනෙස් ටිකක් ගාලා උඩින් තියන්න. මේක සර්ව් කරන්න ෆ්‍රයිස් උත් එක්ක ආයේ ෆාස්ට් ෆුඩ් රෙස්ටරන්ට්ස් යනවා බොරු. මං හිතනවා ඔගොල්ලෝ මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මාව ඉන්ස්ටග්‍රෑම් එකේ ෆේස්බුක් එකේ ෆලෝ කරන්න. දැන් ඉතින් ගිනි ගණන් දීලා හංවෙච්ච බර්ගර් කන්න ඕන නෑනේ. මේක ගෙදරම හදාගෙන සුපිරි ක්වලිටි එකට පවුලේ සිළු දෙනාම එක්ක හොඳටම එන්ජොය කරන්න පුළුවන්. මාව ටැග් කරන්නකෝ ඕගොල්ලෝගේ ක්‍රියේෂන්ස් බලන්න. එහෙනම් ඕගොල්ලෝ සිළු දෙනාටම සුබ දවසක්. ආයේ නැවතත් ළඟදීම හම්බ වෙමු. එතකන් peace.